දැන් නැවත ආණ්ඩුවක් පත් කරනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ අධිකාර ජනාධිපතිතුමා. ඒ තාක් දුරට මේ වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අපි දැක්කා. විතරත් මාත්මයා දුවගෙන ගිහිල්ලා කොළයක් බාර දෙනවා. අපි දන්නේ නැහැ කොළේ මොනවද තිබුණේ කියලා. කතානායකතුමා දන්නෙත් නැහැ ඒ කොළේ මොනවද තිබුණේ කියලා. මොකද කතානායකතුමාට නෙමෙයි ඒ කොළේ බාර දුන්නේ. ඒක බාර දුන්නේ සෙක්‍රටරි ජෙනරල්ට, මාලේකම්ට. ඒතර මාලේකම් ඒක බලලා, එක්කෝ කතානායකතුමා ඒක බලලා සෑහීමකට පත් වෙලා කියන්න ඕනේ මෙතන විශ්වාස භංග යෝජනාවක් තියෙනවා කියලා. ඉතින් අපි දන්නේ නැහැ මොකද්ද ඒ කොළේ කියලා. ඉතින් ඒක දුන්නේ උදේ 10ට. 10ට පටන් ගත්තාන් පස්සේ. එතකොට කතානායකතුමා විදියට ඇත්ත වශයෙන් එහෙම කොහොමද හැසිරෙන්නේ? අපි ඒකයි කිව්වේ දින 5ක් එතුමට කල් අරගෙන මේ විශ්වාස භංග යෝජනාවක්ද, මේකේ අස්සන් කීයක් තියෙනවද? ඇතරම මේ ඔබතුමාලා මේ රටේ ඉන්න මාධ්‍ය නෙවෙයි, විදේශ රටවල මාධ්‍ය විතරක් නෙවෙයි, ලංකාවේ ඉන්න තානාපතිරු සියලු දෙනාම ඇස් දෙකෙන් දැක්කා. විතේරත් මාත්‍ය ඒ වෙලාවේ ගිහිල්ලා මේ ඇසේ මේ සාක්ෂි සහිතව, ඇසින්දුරු සාක්ෂි දින ඔක්කොම ගිහිල්ලා එතුමාට බාර දෙනවා. මේ මොකද්ද කොළ කෑල්ල? අපි දන්නේ නැහැ මොකද්ද ඒ කොළ කෑල්ල කියලා. ඒක අඳුමතරේ කතානායකතුමාගේ පුටුවටවත් ඉදිරිපත් කරේ නැහැ මේ අපේ මේ මේ පාර්ලිමේන්තු මාලේක. ඉතින් මේ මේ රටේ දැන් ඊළඟට බලන්න, ඊළඟට ක්‍රමවේදය, ඊළඟට ගන්න තියෙන ක්‍රමවේදය තමයි ඡන්දයක් අපේ තම්බෙක තියලා, නැත්නම් අපේ ඇඟිලි සලකුණ තියන්න ඕනේ. තිබ්බාම ස්ක්‍රීන් එකේ වැටෙනවා කොයිතරම් ප්‍රමාණයක් පක්ෂවද, කොයිතරම් ප්‍රමාණයක් විපක්ෂවද කියලා. එහෙම නැත්නම් නමින් ගන්න ඕනේ ඡන්දේ. හරිද? නමින් ඡන්දයක් ගත්තෙත් නැහැ. එතකොට සියලු දෙනාම හිටගෙන හිටියේ. එතකොට කොහොමද කතානායකතුමා, එතකොට ඊට පස්සේ ඒ කතානායකතුමා නිවේදනය කරන්න ඕනේ ඡන්ද ඉවර වෙලා විශ්වාස භංගයට පක්ෂව ඡන්ද මෙච්චර සංඛ්‍යාවක් ලැබුණා, විපක්ෂව ඡන්ද මෙච්චර සංඛ්‍යාවක් ලැබුණා කියලා. එතුමා නිවේදනය නිකුත් කරේ නැහැ පාර්ලිමේන්තුව එජන් කරන්න කලින්. දැන් ඔතබල කියනවා දෙන්න දෙයක් නැහැ කියන එකද? ඉන්න විනාඩියක් ඉන්න. ඊළඟ කාරණේ තමයි පාර්ලිමේන්තුව නිවැරදි ලෙස කල්තැබීමේ යෝජනාව ගේන්න ඕනේ පාර්ලිමේන්තුවේ සභානායකවරයා. පාර්ලිමේන්තුවේ සභානායකවරයා නෙමෙයි යෝජනාව ගෙනාවේ ලක්ෂ්මන් ගිරියල් මහත්තයා. එතකොට විපක්ෂයේ හිටපු පුටුවත් කොහෙද කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම කොහොමද මේ පාර්ලිමේන්තුවක් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඉවරයි කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ පියා විදියට පාර්ලිමේන්තුව අද රැස් කරපු කතානායකතුමාම ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන් වලදාන දනකට මේ කටයුතු කරලා තියෙන අවසාන වශයෙන්? අපි අහන්නේ ඒකයි. අපිට මම දිගින් දිගටම කිව්වේ එතුමන්ලට දින පහක් අරගෙන ක්‍රියා කරන්න තිබුණා, අවශ්‍ය කරන ඡන්ද ටික හොයාගෙන. දැන් මල් ළඟ තියෙනවා මේ ඔබතුමාලට දැවිලා ඇති ඒ ඉදිරිපත් කරපු යෝජනාව තියෙනවා. 2000 ඒ ඉදිරිපත් කරයි කියන යෝජනාව තියෙන්නේ දිනේ 2018 නොවැම්බර් 14 වෙනිදා. එතකොට මේකේ අනිත් පිටුවේ තියෙනවා 2000 දෙවෙනිදා ෆ්‍රයිඩේ ද 2nd නොවැම්බර් 2018. හරි. එතකොට දැන් ඒවා අලෝල. ඊළඟට තව ආපහු වෙන වෙනේ වගේ වෙන වෙන ආපහු අස්සන් ගහලා. ඉතින් මේවා අපි කොහොමද පිළිගන්නේ? අඩුම තරමේ මේ ටික පිළිගන්න අනිකුත් පක්ෂවලට අයිතියක් යම් කිසි වටිනාකමක් අඩු. ඊට වැඩි අනිත් ප්‍රශ්න තියෙන්නේ අද ඇත්තටම උදේ පක්ෂනායකගේ රැස්වීමක් තිබුණේ නැහැ පාර්ලිමේන්තුවේ. ඒක බලංගු නැහැ. පාර්ලිමේන්තුවේ පක්ෂනායක නිල පක්ෂනායක රැස්වීමක් තියෙන්නේ උදේ 10න් පස්සේ. එතකොට ඒ පක්ෂනායක රැස්වීමේ තීන්දුවක් ගන්න ඕනේ මේ විශ්වාස භංගයක් ඇවිල්ලා තියෙනවා. මේකට අපි මොකක්ද ඊළඟට ගන්න වැඩපිළිවෙල? මේක ඔඩ පේපර් එකට දානවද? දානවා නම් කවද්ද ඩිබේට් එකක් තියන්නේ? ඩිබේට් එක තියලා කවද්ද ඡන්දෙ තියන්නේ? ඉතින් මේ සියල්ලම පැත්තකට විසිකරලා කතානායකතුමා එක්ක වැඩ කරපුවාම අපි හිතමුකෝ කලින් මොකක් හරි වුණයි කියලා. හරි, දැන් ඔබතුමාලා කියන විදිහටම හරි. ඉන්නකෝ දැන් ඒක එකක්. දෙවෙනි කාරණේ මගේ තරේ මම අනිත් පැත්තට කියන්නේ, දැන් සුප්‍රීම් කෝට් එක මේ අධිකව ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් පත්‍රය සම්බන්ධව ඉදිරිපත් කරලා තිබුණේ ලබන 7 වෙනිදා දක්වා මේ ක්‍රියාදාමයට ඉඩ දෙන්න කියලා. දැන් එතකොට එක පැත්තකින් මේ ස්ටේ ඕඩර් එක දීලා තියෙන 7 වෙනිදා දක්වා. හරිද? දැන් ස්ටේ ඕඩර් එකක් දුන්නම ඒක දෙපැත්තටම බලපානවා. හරිනම් ඇයි දැන් ඔබතුමා ගිහිල්ලා වත්තට පැනලා, මගේ වත්තට පැනලා මේ මේ වැට ගැහුවොත් එහෙම දෙන නියෝගයෙන් ඔබතුමත් බැඳෙනවා, මමත් බැඳෙනවා. මම ගිහිල්ලා ගන්නවා ස්ටේ ඕඩර් එක. අරගත්තම ඔබතුමාට වත්තර පයින්නත් බෑ, මට වත්තර ඇතුළත් වෙන්නත් බෑ. නඩුවේ ඉවරන තුරු නැත්තම් ස්ටේ ඕඩර් එක අයින් වෙන තුරු. එතකොට එහෙනම් එක පැත්තකින් අධිකාර ජනාධිපතිතුමාගේ විසිරුවා හැරීමේ නියෝගය අත්තිරවල තියෙනවා, වගේම අනික් පැත්තෙන් පාර්ලිමේන්තුවේ රැස්වීමත් අවලංගු කරලා තියෙනවා 7 වෙනිදා දක්වා. කාටවත් තරක කරන්න බෑ. පවුන් දවුදේ ඉඳලා ජනාධිපතිතුමා පරොක් කරේ නෑ. දැන් පාර්ලිමේන්තුව අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පරොක් කරේ. එහෙනම් කරන්න තිබුණ දේ තමයි කතානායකතුමා හැමදාම නීතිපතිතුමාගෙන් ගන්න ඕනේ එක එක මේවා ඐ ඉතින් කරන්න තිබුණේ කතානායකතුමාට නීතිපතිතුමාට ලියලා
ඇත්ත වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන්න තීන්දුව මොකද්ද කියලා මේ රටේ පාර්ලිමේන්තුවට කියන්න. දැන් අඩුම තරමේ එදා දුන්න ඕඩර් එකවත් අද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියුවේ නැහැ එතුමා. ඊයේ දුන්න ඕඩර් එක මේ මේ ශ්‍රේෂ්ඨාධිකරණේ. ඉතින් කවුරුවත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඔබතුමා දැන් ඔබතුමාලා මාධ්‍යවේදීන් විදියට එදා උසාවියට ගියා නම් උසාවිය කීප එක අහගෙන ඉඳලා තමයි ඔබතුමාලා ලියාගෙන ඉන්නේ. හැබැයි ලිඛිතව මේ රටේ අගමැතිකාරතුමාලා විනිශ්චයකාරවරු දුන්න නීතිය පිළිබඳව නැත්තම් තීන්දුව පිළිබඳව කොළ කැලලක් තියෙන ඉපේ. ඒ කොළ කැලල සභාවට ගියාලා කියවන්න ඉපේ මේ අපේ කතානායකතුමා. ඒ සියලු දේවල් ඔබතුමා නිකන් සාමාන්‍ය සිංහල තේරෙම ගැමියෙකුට උනත් තේරෙනවනේ මෙහෙම වැඩ කරන්න පුළුවන්ද කියලා.